විශේෂයෙන්ම සුරාබදු ඒ වගේම රේගු ආඥාපනත ඇතුළු මුදල් අමාත්‍යාංශයේ අනපනත් ඉදිරිපත් කරන වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ රටට බදු ආදායම අවශ්‍යයි. ඒක අපි කවුරුත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි පැහැදිලිවම කියන්න ඕනේ අපිට ආදායම් ගන්න තියෙන තැන් වලින් අපි හරියට ආදායම ගන්නවා. ඉතින් එහෙම නැතුව දැන් අද අපි මේ වෙනකොට අපි දකිනවා රට තුල විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා මේ pay tax tax එක සම්බන්ධයෙන්. අපේ හර්ෂ සිල්වා මැතිතුමා මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කතා කරා. ඉතින් ඒක පැහැදිලිවම කියන්න ඕනේ විශේෂයෙන්ම මේ තත්ත්වය තුල අද අපි පාර්ලිමේන්තුව තුලදීම අපි හම්බුණා ගිය සතියේ මේ සතියේ මුල විශ්වවිද්‍යාල ආචාර්යවරු පූටායකේ ඒ කණ්ඩායම විපක්ෂ නායකතුමා සමග අපි මන්ත්‍රී කණ්ඩායම හමු වුණාම අපිට පුදුම හිතුණා අද මේ තත්ත්වය තුල අපේ විශ්වවිද්‍යාල පද්ධතිය කොයි ආකාරයෙන්ද අරන් යන්නේ කියන එක සම්බන්ධයෙන්. මොකද අද මේ තමන්ගේ ඒ පඩිය දිහා බැලුවාම මේ බදු තත්ත්වයත් එක්ක විශාල වශයෙන් අසරණ වෙලා තියෙන මේ කණ්ඩායම් ගණනාව අපිට සමහර විශේෂයෙන්ම අපේ සමහර ආචාර්යවරු කිව්වා පැහැදිලිවම තමන්ගේ පඩිය ලැබෙන ප්‍රමාණයෙන් මේ ටැක්ස් එක කපලා තමන්ට ඉතුරු වෙන්නේ කීයද කියලා. සමහර මහාචාර්යවරු කිව්වා මේ ඔක්කොම කැපිලා අපි ගත්ත ණයත් කැපනකොට මාසේ අන්තිමට රුපියල් 21000යි ලැබෙන්නේ කියලා. තව එක මහාචාර්ය වෙරියක් කිව්වා රුපියල් 5000යි ලැබෙන්නේ කියලා. ඉතින් එතකොට අපේ රටට අවශ්‍ය දැන් මේ 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 අයට රට යන්න එහෙම නැත්නම් විදේශවල ඕන තරම් අවස්ථා තියෙනවා. ඉතින් තවදුරටත් දැන් මේ ඉතුරු වෙලා ඉන්න ආචාර්යවරු ටිකත් ඉතුරු වෙලා ඉන්නේ තමන්ට මේ රටට යමක් කරන්න ඕනි. අපි මේ විශ්වවිද්‍යාල දරුවන්ට මේ මේ අපේ සහය අවශ්‍යයි කියන මතයේ ඉන්න කණ්ඩායම විතරයි. ඉතින් මේ වෙනකොට විශාල වශයෙන් අවශ්‍ය ආචාර්යවරු විශාල ප්‍රමාණයක් විදේශගත වෙලා තියෙනවා. 8000ක් විතර මේ වෙනකොට අවශ්‍යයි. නමුත් දැනට ඉන්නේ 6000ක් විතර. ඉතින් තවදුරටත් මේ කට්ටිය මේ බදු තත්ත්වයත් එක්ක මේ රටේ අද ඇති වෙලා තියෙන වර්තමාන තත්ත්වයත් එක්ක විදේශගත වෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වය තුළ දැන් විශ්වවිද්‍යාල ආචාර්ය විතරයි මම උදාහරණයක් ගත්තේ. ඒ වගේ අපිට රටට අවශ්‍ය විශාල පිරිසක් අද අපිට අහිමි වෙගෙන යනවා. නොයෙකුත් ශේෂ්ඨවල එක ශේෂ්ඨක විතරක් නෙමෙයි. අපි උදාහරණයකට ගත්තේ මේ පූටාගේ ආචාර්ය මණ්ඩලය අපි හමු වුණ නිසා එයයි අපි සමග පවසුපු කාරණා. ඉතින් ඒ නිසා මෙන්න මේ තත්ත්වය තුළ මේක මේ ඊළඟට එන නොවැම්බර් මාසේ එන අයවැය ලේඛනත් එක්ක මේක සංශෝධනය විය යුතුමයි. ඒක අනිවාර්යෙන් විය යුතු. නැත්නම් අපේ රටට අවශ්‍ය පුජ්‍යලයන් අපිට අහිමි වෙන තත්ත්වයක් උදා වෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් අපිට බදු ලබා ගන්න තියෙන ආයතන මොනවද? දැන් අපි කතා කරාම විශේෂයෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව. දැන් සුරාබදු දෙපාර්තමේන්තුවේ අපිට බදු ලබා ගන්න තියෙන අවස්ථා ගණනාවක් අහිමි වෙලා තියෙනවා. එකක් තමයි මේ ස්ටිකර් එක. අපි දන්නවා මේ ස්ටිකර් එක හොරට අච්චු ගහලා විශාල බදු ප්‍රමාණයක් අපිට අහිමි වෙලා තියෙනවා. තාම බැරි වුණා මේක සම්බන්ධයෙන් හරියට පරීක්ෂණ කරලා ඒ අහිමි වුණු බදු ප්‍රමාණය අය කරගන්න. ඉතින් ඒ තුල මේකට සම්බන්ධ පුජ්‍යලයන් ගණනාවක් ඉන්නවා. ඉතින් ඒ නිසා මම පැහැදිලිවම කියනවා සුරාබදු දෙපාර්තමේන්තුවේ ඒ විතරක් නෙමෙයි තව බදු ගෙවපු නැති ආයතන නිෂ්පාදනාගාර ගණනාවක් තියෙනවා. දැන් කාගේද මේවා? එතකොට මේවා අයිති අය ආණ්ඩුවට සම්බන්ධ. ඉතින් අනිවාර්යයෙන්ම මේ බදු අය කරගත යුතුයි. එතකොට අපි විශ්වවිද්‍යාල ආචාර්යවරයාට එහෙම නැත්නම් රටට අවශ්‍ය පුජ්‍යලයට 30%ක් තමන්ගේ පඩියට බදු ගහලා අය කරගන්නවා. නමුත් මේ තමන්ට අය කරගන්න තියෙන ස්ථාන වලින් ඒ අවශ්‍ය බදු ප්‍රමාණය අය කරගන්නේ නැතුව කෝටි ගණන් හම්බ කරන්න අවස්ථාව දීලා තියෙනවා. අපි දන්නවා සමහර සුරාබදු එහෙම නැත්නම් නිෂ්පාදනාගාරවලට කෝටි 300 400 අද ආණ්ඩුවට ගෙවන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේවා අය කරගන්න අවශ්‍ය වැඩපිළිවෙලකට යන්න එක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි අපි දැක්ක පහුගිය කාලේ ගොටබේ රාජපක්ෂ ජනාධිපතිගේ රජයේ කාලේ මේ රජය ඒ වෙලාවේ මුදල් අමාත්‍යාංශයෙන් මේ සීනි සඳහා බදු නිදහස් කරා. ඒ සීනි සඳහා බදු නිදහස් කිරීමේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පිළිගත්තා අපේ
පාර්ලිමේන්තුවට ඇවිල්ලා මුදල් කාර්ක සභාවට ඇවිල්ලා පිළිගත්තා ඒ සඳහා ඒ සඳහා රුපියල් බිලියන 16ක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. එතකොට මේ සමාගම් මේ කාල විනාඩි 2ක් ඔබතුමාට මේ 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 කාල සීමාව තුල කවුද මේ සීනි ලංකාවට ගෙන්නුවේ කියන එක පැහැදිලිව තියෙනවා. අපි දැක්කා ඒ කාලේ අපි පාර්ලිමේන්තුවේ කතා කරා ඒ කෙටි කාලය තුල බදු නිදහස් කරපු කාලය තුල එක් සමාගමක් විල්මා සමාගම විශාල ප්‍රමාණයෙන් ඒ කාල සීමාව තුල 80%ක් විතර ගෙනාවු සීනි ටික ගෙනත් තිබ්බා. එහෙමනම් ඇයි මේවා අය කරගන්න අවශ්‍ය පියවර ගන්නෙ නැත්තේ? ඉතින් මේ මේවා අය කරගන්නේ නැතුව අපේ රටේ අත්‍යවශ්‍ය පුජ්‍යලයන්ට බදු ගහලා එහෙම නැත්නම් ඒවා දරා ගන්න බැරි තැනට ගෙනල්ලා අද විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි ගත්තාම කස්ටම් එක අර කිව්වා වගේම මේකෙදි අපිට රජයට හිමි කරගන්න තියෙන බදු ගණනාවක් 100ට ගණනාවක් අහිමි වෙනවා. දැන් මේකේ වංචා දූෂණ ගණනාවක් තියෙනවා කියන එක අපි කවුරුත් දන්න දෙයක්. ඉතින් මේ සඳහා අද නවීන තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්නවා ලෝකේ දිනු වෙලා තියෙන රටවල් ගත්තාම සිංගප්පූරුව ගත්තාම සිංගප්පූරුවේ කස්ටම් එක කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ. අපි ගත්තොත් දකුණු කොරියාව දිනු වෙලා තියෙන රටක්. දැන් දකුණු කොරියාවේ කොහොමද මේ බදු අය කරගන්න ක්‍රමවේදන් සකස් කරලා තියෙන්නේ? ඉතින් එහෙමනම් මුදල් අමාත්‍යාංශ විශේෂම අපි පැහැදිලිවම කියන්න ඕනේ අපි යල් පැන ගිය පනත් මේවා සංශෝධනය කරන්න ඕනේ. රෙගුව හා සම්බන්ධයෙන් ගොඩක් පනත් තියෙනවා ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ ගෙනාව පනත්. ඒවා වෙනස් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අලුත් තාක්ෂණය අපි පාවිච්චි කරන්න ඕනේ. අපි දැක්ක සමහර වෘත්තීය සමිති රෙගුවේ තියෙන සමහර වෘත්තීය සමිති මේ අලුත් තාක්ෂණය පාවිච්චි කරනව විරුද්ධයි. ඉතින් එහෙම මේක කරන්න බෑ. මේක රටටම වැඩිම ආදායම ගන්න තියෙන ස්ථාන. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රජයට මෙන්න මේවා වෙනස් කරලා විශේෂයෙන් විපක්ෂයක් ඇරෙන අපේ සහයත් අපි දෙනවා මේ රටට ආදායම අවශ්‍යයි. මොකද රට බංගලොත් වෙලා තියෙන රටක්. නමුත් ඒවා ක්‍රමවේදයක් තුල මේවා හොරගම් කිරීමට වංචාව දූෂණය අද මේ වගේ ඒවා ගිහිල්ලා තියෙනවා. එමුණ ඒවා නවත්තලා රටට මේ ආදායම ගන්න විදියට රටේ ජනතාව තලාපෙලන්නේ නැතුව බදු අය කරගන්න තියෙන ස්ථාන වලින් බදු අය කරගන්නේ නැතුව ඒ අයට සහන දීලා එමුණ නැත්නම් ඒ අයට වෙනත් වාසි දීලා මේ කරන ක්‍රියාවලිය තුල තමයි අද රටට බදු අහිමි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අද සුරාබදු සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි දකිනවා මේ බදු වැඩි කිරීම තුළ හරියට ඒ ආදායම එකතු වෙලත් නැහැ. යම් කණ්ඩායමකට විතරක් ඒ ආදායම ගිහිලා තියෙන කීප දෙනෙකුට. නමුත් රටේ ජනතාවට මත්පැන් පානය කරන රටේ ජනතාවට අද විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. තමන්ගේ ඒ තමන් පාවිච්චි කරන මත්පැන් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ගිහිල්ලා තියෙනවා වෙනත් ප්‍රමිතියෙන් තොර මත්පැන් සඳහා අද ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේවා සියල්ල කල්පනා කරලා මේ බදු සංශෝධන කිරීමේදී ක්‍රියාත්මක කරලා රටට බදු අය කරගන්න ක්‍රමය නිසි ආකාරයෙන් අර ලෝකේ දියුණු රටවල් ක්‍රියාත්මක කරනවා වගේ ඒවා අලුත් තාක්ෂණයත් එක්ක කටයුතු කරනවා නම් මීට වඩා මේ බදු අය කර ගැනීම හැකි වෙනවා කියලා මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙමින් මම වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි.